ආයුෝන් ගෙම දන්ේ උුසුම පුවත්වට කියන ස්වාධිනරූපවාහනේ ප්‍රවෘතිය සමගින් ඔබ හමුවන මම නිමේශ චමත් සංකල්ප. මම මදු නිකා කරපුටුගල අදත් මුලින් මවදධහනේ පුවත්සිර තැලවෙත. කලුතරට පුත්තලමට ඇදිරි නීතිය ලිහිල්වෙයි. පොළඹට ගම් පහට දිකටම ඇදිරිය. ොළබ ඇළු ාජ්‍ය සහ ෞද්ගලික ආයතන හෙට ඇරෙ නිරෝධහයන නීති හඳින්ම. ඇදිරිනීති සමයේ පටිනු ලැබුණු රැකයා අහිමිමුණු සෙවකයන්ටත් සහන කොරෝනාව දවල්ල මන්දිරයටත් පරිංගයි දේශය ප්‍රවෘතිී මෙතෙක් අවධානම් කලාපලෙස්ස පැති කළුතර සහ පුද්තලම දිස්ප්‍රික් දෙෙහි ඇඳදිරි නීතිය ලෙහිල් කරතිබෙනවා. නුව මදිස්ප්‍රික්ක ඇතුු සසු ස්ප්‍රික් වල ඇදර නීතිය හට නැවත දනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දෙන පතා රාත්ත්‍රී අටේ සිට අලුියම පහදක්වායි. කොළඹ සහගම්පාදිස්්‍රික් එකෙහි ඇඳර නීය නැවත දනම් දෙනතුරු අකන්්ඩව ක්‍රාත්මකයි. ඒත් එම දිස්්‍රික් වල ඇඳෙර නීතිය පැවති අද ජනජීවිත සහ ආයතනික ක්‍රියාකාරිත්වය, යතා තත්වයට පත්කිරීම කලින් සැල්සුම් කර පරිදි හෙට ආරම්භ කරන බව ජනාධපති මාධ්‍ය අංශ නිවේදනය කලා. නතිය අන්්ඩුව ක්‍රාත්මක ස්පික් ෙහි ජනාවට හැඳුම් පත් අංක්‍රමය භාවිත කරමින් අත්‍යමශ්‍ය කටයුතු වැෙනුවෙන් ජයමට හැකියාව පවතිනවා හෙටදිනේදී රාජ්‍ය සහ පෞද්ගලික් අයතන වල කටයුතු නිරෝදාහන්න නීති අනුගනය කරමින් ය තත්වයටට පත් කර බව නියෝජ පොලස් පති ජ ද්‍රෝහන මහතා ප්‍රකාශ කලා. අපේ ඉල්ලා සිිනවා රාජජාන්සේ යම්කිසි සේවකීන් වාර්තාකරනෝනංග. උදෑසන අටයි තිහට පමණ පර. ඔුන්ගේ හනවලින් එම ස්ථානවලට වාර්තාකිරීම වඩාත් උචිත බව. පුද්ගලිකාංශය සඳහා ගමන් කරන එම අඇතනවල වාහන උදෑසන අටයි තියහත් දහයත් අතර ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. එවගේම සවස්කාලේදී. වාහන පිටවයාමේදී රජේ වාහන සවස තුනත් හතරත් අතර එම ස්ථානවලින් පිටවයාමඩාත් උචිත බවට නිර්දේශ කරනවා. පුද්ගලිකාංශයේ වාහන සවස හතරත් පහත් අතර කාලේ එම සේවාස්ථානවලින් පිටවයාම වඩත් සසී. සේවා මුරහැටියට යම් රාජකාරිකරණ ආයතන එම ස්ථානවලට මෙම රීතින් බලපාන්නේ නැ. පොදු ප්‍රවාහණ සේවා භාවිතා කරමින් තම සේවාස්ථාන වෙත පැමිණිණයට මෙම කාලපරාසයන් බලපාන්නේෙ නැහැ. ඔවුන් තමන්ගේ කාර්යාලය නියමිත කර තිබෙන වලාවට අනුව තම කාර්යාල වෙත පොදු ප්‍රවාහණ සේවා මතින් පැමිණීම සඳහාවශ්‍ය වැඩ පිළිුලක් සගස්කරගත යුතු වෙනවා. පුද්ගලික වාහන වලින් තම සේවා ස්ථානයට පැමිණිනෝනං ය සනාතරමින් සේවාස්ාන්ට පැමිණින්ට ළුවන් බස්නනාහිර පලාත් තුළ පුදගලික ගන්බිමන් සහා වාහන යොදා ගැනීමට අස්ථාව ලැබිනෑ ඒේ වාන යොදාගන්නවනන් ඒ අදිර නීති කඩකිරක් වෙනට පුළුවන්. ්‍රරෝධරත කුළීරත වැනි පොදු ප්‍රහණ සේවා යම් කිසි සේවකයකුට පැමිණීමට අවශ්‍යනම්, යොදා ගැනීමට හැකියාවක් තිබෙනවා ්‍රීරෝධ රථයක පැමිණිය හැකි උපරිම. සංඛ්‍යාව පැඩීටි මගින් දෙක් ගමන් කර හැකිියාවක් තියෙනවා රිිදුරාට අමතරව මෝටරාථයක. ගමන් කළ හැකි සංඛ්‍යාව රීදුරාට අමතරව තිදිනෙක් වෙනවා කෙස වෙදත් හෙටදිනේ සිට රාජකාරි වාර්තා කරන සෑම රාජ්‍යෝ පුද්ගලික අංශයේ සේවකයකු සතුවම තමන්. යම් ආයතනයක සේවය කරන බවට සනාත කරන යම් ආකාරයක හැඳුනුම් පතක්, රාජකාරය හැඳුරුම් පතක් එම නැතන් යම් ලේකනයක් තිබියයුතුයි. එසේ නැතිනම් තමුන්ගේ පුද්ලින් ල්‍යාපදිචිකිරීම හඳුම් පපේ හෝ ඒ ෘතිය ගැන සඳහන වෙලා තියෙන්න ඕන. ම්වස්ථාවකති පොලිසි පරීක්ෂාකිරීමට ඔවුන්ට එදින නැතං එම කාලය තුළ තම සේවාස්ථානය වෙත වාර්තා කළ යුතු බවට තමාගේ ආයතනය ප්‍රධානයක් උප්‍රධානයෙක්, නැතන් අංශප්‍රධානයෙක්, හෝ යම් කිසි තැනැත්තෙක් මගින් නිකුත් කරන ලද. එය ඉලෙක්ට්‍රොනිික මාර්ධ්‍යයෙන් එම නැත වයිබ වටසැප් මාධ්‍යයෙන් තමාගේ ස්මාර්ට් දුලකථනයක තිබෙන ලියවිල්ලක් වුවත් බාර ගැනීමට හැකියාව තියෙනවා. Sස්MS පනිිවිඩියක් හෝ තිබී යුතුයි ඊට අමතරව ය ඉදිකිරීම් ෂේත්‍රයේ කටයුතු ආරම්භ කිරීමට හැකියාව තිබෙන. ඒ සඳහා නිර්ණයක නිකුත් කර තිබෙනවා ඒ වගේම බිය පාලර් ඒවාගේ සැලුන් විවෘත කිරීමේ හැකියාව තිබෙනවා ඒ සඳහා අදාල ප්‍රදේශයේ එම්මෝයිච් නැතන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් යම් ආකාරයක අවසරයක් ලබාගෙන සුපිරි වෙළඳ සැල් ඒවාගේම පාරිභෝගිකින් වෙත වීලි ආහාර දීමවර්ග නිකුත් කිරීමේ වෙළඳ සැල් විවෘර්ත කිරීමේ හැකියාවක් පවති නවා ස්සු ආහාර සපයන හෝටල් හෝ එවැනි ආයතන විවෘත කිරීමට අවසර ලැබෙන්නේ නැහ. නිෂ්පාදනයට සම්බන්ධ ආයතන ඒවගේම වෙනත් සේවා සපේන ආයතන විවෘත කිරීමේ හැකිය අාවක්තියනවා සාමාන්‍ය වෙළඳ සැල් විවෘර්ත කිරීමේ හැකියාවක් තිබෙනවා සතිපොල දින පොල ඒවාගේම සමූහෝ වශයෙන් ඒකරාශිවී යම්මාකාරයක වෙළඳාම් කටේතු බාහිර වශයෙන් සිදුකරන ස්ථාන ආරම්භකිරීමට අවසර ලැබෙන්නේ නෑ. ඒවාගේම කායවර්ධනාගර. සම්භාන අයතන විවෘත කිරීමට අවසර ලැබෙන්නේ නැහැ සමාජ සාලා විවෘත කිරීමට අවකාස ලැබෙන්නේ නැහැ. තමාගේ ජාතික හැඳුනුම් පතේ. අංක භාවිතා කරමින් යම් තැනැත්තෙකුට පිටතරයාමට හැකියාව තිබෙන හෙට සඳුදාදිනය එක හෝ දෙක අවසානාංකය වෙනවානං. නමුති එසේ යායුත්තය තමාගේ ආසන්නම වෙලන් සැලට පාගමනින් පුද්ගලික වාහන භාවිතාකිරීමට අවසර ලබා දෙන්නේ නැහැ. මෙම සියලු කටයුතු අධීක්ෂ නිසඳ හා රජකාරී ඇඳමෙන් මෙ ම සිල් ඇදමෙන් බස් ාහිර පාතට පොිස් නිර්ධහරීෙන් දසදදාහකට බඩි පිරිසක් යොදවාදති බවද පොිසි ප සනවා.ඒ සමග සියලු අතබ ක්‍රාත්මකතත්ව නිීක්ෂණයට පමින සෞඛ නිධාහරෙන් සහ පොිස් නිර්ධාරන්ට සහෝ ලබද යුතු බවත් ෝජ්‍ය ොලස්පති අි්‍රහන මහතා මධ්‍යහමේද අවධහරන කලා. අත හිැද ේද ්‍රා කලිතු ආකාරය සම්න්ධය නයෝච්ච පොිස්පති දේශබන්තන්නන කොන් මහතාද අදහස් පලළලා. පොලිසිව පියෝරාරන්තින හිට උදැසන්සිරම ප්‍රධා නගරවල සබ්ද විකාශයන්ත්‍ර ගැටකැසූ ත්‍රීවිල්ලත යොදෝලා මහජන්තාව දනුවත් කරන්න හිටදවස සතුලත් හැසිරීතු ආකාරය සබධව වෙලා විශේෂයම පිල්ලලා හිටින්නේ. හටදවසිද ඒ මහමාර්ගවලට ඇල්ල තමන්ගේ සේවා ස්ථාන්ට යාමට එන මහජන්තාවගේ මෙම වෛරස්සය ්‍යාප්තවීම වැලැක්වීම සඳ ගතහැකි සෑම. ආයත්වයක්ම ලබාදවින් මේ කාලය තුළ ක්‍රියාකරීමෙන් ඉතා ඉක්මනිින්ම අපිට සම්පූර්යම මේදට සාමන්තට පෙරලගන්න හැකිවල වෙන. බස්න හිර පලාත තුළ සිරවිටින අය ගඹිම්වලට පිටත් කරහැරීම ඉදිර දීද කක්‍රාත්ම කරන බව පොලිස් මාධ්‍රශක පොලි අධිකාරී ජලිය නරත්න මහතා ප්‍රකාශ කලා. ඳදර නීතිය පවතින ඩිස්ට්‍රික්වල ආයතන ක්‍රියාකාරීත්වය හෙටසිට යතාතත්වයට පත් කරෙනවා. ඒ සඳහා විධිමත වැඩපිරි වෙලක් ක්‍රියාාවටි නවා ඇති බවයි රජය පවසන්නේ. නිරෝධහන නීතිීන්ට අනුව සියලු කටයුතු සිදුවිය යුතු අතර අවශ්‍ය සේවකැන් පමණක්ගෙන්වීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒෙත්කිසි ලෙසකින්වත් පාසැල් විෘතකරන්නේ නැහැ. ආය අිවෙල සේවා අවශ්‍යතා සැලකිල්ලට කනමින් ඒසුඳ අවශ්‍ය සැලසුම් සකස් කරන්න ලෙස ආයතන ප්‍රධානින් දෙරුවත් කරතිබුණා. දෙපාර්තමේන්තු සංස්ථා මන්්ඩ ඇතුළු, රාජ්‍ය අයතනවලට කැඳවියයුතු සේවක සංඛ්‍යාව ආයතන ප්‍රධානියාට තිීන්නේ කළ හැකි. පෞද්ගලි අතන විෘ්ති කළ ුත්තේ උදස්සන දහයටයි. මෙයතන තවත් සති දෙකක් යැනතුරු සසාමාන්‍යචනතාවට දුම්ග්‍රිය හෝ ලංඟ මෙබස්රතවලින් ප්‍රවාහන සේවා සැලසෙන්නේ නැහැ. ඒ සෞක සේවා අදක්ෂ ජනරාල්බරයා, ්‍රවාහ රමාත්‍ය මහින්ද අමරුවට මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි. පොදු ප්‍රවාහන කටයුතුවලදී සාමාන්‍යජනතාව අත්‍යවශ නොවන කටයුතු සඳහා යොමුිය හකි බැවෙනී මෙම තීරණේගෙන ඇත්තේ. එයනුව හෙටදින පොදු ප්‍රවාහන සේවා ක්‍රියත්මක වන්නේ සාමාන්‍ය ජනතාවට නොව රාජහා පෞද්ගිල් කාශවයේ රාජකාරී සඳදායන සේවකින්ට පමණක් බවයි අමාත්‍යශය අවධාරණය කරන්නේ. එහිදී සෙලෝ දෙලා මුක ආවන්න පැඳවීමහා සමාජ දුරස්ථභාවේ රැකන පරිදි අසුන් ගැනීම අනිවායයි. ො ම් ප ලතු ඇතු සිහල ශ්‍රික්කව ස්වත ාවනය ආරම්භ කරන්නටන අපි සැල්සුම්රල තියෙනවා ස්වත පඳාත් දෙසියක් පමණ දවානය කරන්න සැල්සුම් කළ තියෙනවා නිතක අන්තර් පලාත් බස්වත මේ අවස්ථාව ද දාාවනය වෙන්නහ. දුම්රිිය ස්ථානවල සිත වෙනත් ස්ථානවලට සවයට වාර්තා කරන්නි බස්වත යොදවල තියෙන මේ බස්වත යෙද වෙන්න ශේෂයන ෞ්ධිගකසාහ රජයංශවල තිීයට තිහක්කු කාරමණඩලවට සේවඩ වාර්තා කරන්න. ිය මාස සීේන්ටිකටත් කිසිම කෙනෙකට භවිතාකරන්න ලබුණා එකකෙන්සා සීසටිකටත් මේසම මාස තත්වලගයි. අත්‍යවශ්‍ය සේවාවන්නල එදෙන රජයේ ස පෞ්කිල් ගන්සේ කාරී අ්ඩලය ප්‍රවාණ කිරීම සනක් පන්දා පමණයි මේ භාවිතා කරයි හැක්ක මේ සඳ හා දුම්්‍රිය දෙපර්මේන්තව විසින් ලබාදී ඇති නිර්නාාකම් මත අදාළ අයවෙත අදදින සවස්වන විට කෙටි පණු විඩම් මගින් ඔවුන් වෙත ලබා දෙන දුම්්‍රිය ආසනයසාහ දුම්්‍රිය අංකය ලබාදීමට කටයුතු කරනොවේ එසේ තබන් එත වෙන්කර ලද ආසනයක් නොමැති නම් දුම්රියෙන් ගමන් කිරීමට අවකාශ නොලබෙන ව එබැවින් දුම්්‍රිය ස්ථාන වෙත පැමිණීමෙන් වලගෙන ලෙසක් ඉතාකරුණාවෙන් ඉල්ලාසිදන. යමකිස අයෙක් නිලකර තිවේ නං දුම්රියෙන් ගමන්කිරීම සඳහා අවුට ඒ සඳහා අද දින හවස්සන තෙක් ශ්‍ය කෙටි පඩුවේඩිය නොලබඩේ නම් ඒ සම්බන්ධය එදස් නමසය ඇත්තේකංකය මගින් විමසන ලෙසත් ඒ සඳහා අවශ්‍ය පීවර දෙපාර්මේන්ත විසින් ගනුල ගුණගොත් දැන්දිීමට කැමැටි දිවනේ නන්දසින් දුම්්‍රියන්ද අයක් දාවනය කිරම් සඳහ අවශ්‍ය කටයුතු සූදානංකර තිබෙන අතර ඒවා නම් බෙලියත්ත සිට නුවරසිට අවිශසාවෙල්ල සිට මාවසිතසා අලාවත සිටයි. එම දුම්රියන් වලින් දැනට ලියාපදජී ඇති මගින් දෙදා සටසීක ප්‍රමාණය කළුඹවෙත ප්‍රමාණය කිරීම කරනු ගන තර එලෙසම හව. ස්වරයේද එම මකින් අදාළ දුම්රේ ස්ථානය සඳ ප්‍රවාණය රීම තිකොුණු ලබනවා. දුම්්‍රට ඇතුලීම සඳහා මේවාගේ වර්ණ පහකින් යුත් ටෝකන් පත්‍රයක් දිනකට වර්න්නයක් බැකින් ලබාදීමට අවශ්‍ය කටයුතු සුදන් කරන තිබෙන මෙම ටෝකන් පත්‍රය ලබාගරන්නා මකින් සඳහා පමණයි දුම්රෙන් ගමන් කිරීමට අවසරති. ටෝකන් පත්‍රය අතතියතියෙන්න්න ඕන ආපසු ගම්බලා යනකොට. සෞ්‍ය උපදෙස්වලට අනුව යමින් හෙට දිනේදී පාසල් වියුත්්ධ නොකිරීමට රජයතීර්නේ කලා. හෙට දින පාසල් ආරම්භ නෝන බව සියලුවම පාර්ශයන් වෙට දැනුම් දෙනවා. ඒවගේම නැවත පාසල් ආරම්භ වන දිනය සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ අධ්‍යාපනය පිළිබඳ ජනාධපති කාරිසාධක බලකාය නිර්දේශයන් සැලකිල් ලටගෙන ඉදිරී කාලයේදී තීරණය කිරීමට නීමිත බවත් සිල් උ දෙෙන වෙට දැනුවත් කරන. හෙට දින සාමාන්‍ය පරිදි පාසල්වල හල්තිවරු පැමිණ පිරිසුද් කිරීම් කටයුතු ආදිය ආරම කරන්න පුළුවන්. අත්‍යවශ්‍යතාවේ මත පාසල්ලි ප්‍රධානීන්ට පුළුවන් ඒ කාර්යන් සඳහා සේවකයන් සම්බන්ධ කරගන්න. කායයාල වලදී අනුගමය එක කළ යුතු සෞඛ්‍ය උපදෙස් පළිබඳ වෛතවරුන් අවධාරණය කරනවා. මේ පසුගිය මාස දෙ තුන තුළ අපි උපයාගත් යම්කිසි ක්‍රමවේදයන්, යම්කිසි චර්යාාත්මක වෙනස්කම්, මේවා දිගින් දිගටම ගෙනා අයොත්තුවයි. මේ සඳහා අපවිසින් සකස් කල්ල තියෙන විවිධ ආකාරයේ මාර්ගෝපදේශ. ඒවගේම නීතිගත කොට ඇති කරුණු නිරෝධයන පනතයටතේ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ සැලිකිලිමත් වීමේදී රාජ්‍යායතන පෞද්ගලිකායතන විශාලව්‍යාපාර, කුඩාවි්‍යාපාර, ඒවගේම ප්‍රවාහනංශය, සහ සමස්ත සමාජයේ ඒ ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. ඔබ වාහනයට නගින් ිසල් අනිවාර්යම අධෙක තමන් ළඟතයෙන් හැන් සැනිටයිසකෙන් පිරිසිදු කරගන්න. ඔබ වාහනෙන් බැස්ස ගමක් හැන් සැනිටයිසකෙන් අදක පරිසිදු කරගන්න. ඔබ කාරයාටි ගිහිල වැඩ පටන්ගන්න ඉස්සල්ලා අත් දෙෙ හෝදන්න ඊට පස්සෙ කාරයයාට යන්න කාර්යාටි කියිල වැඩ පටගන්න ඉස්සල්ලා හැන් සනිටයිසකෙන් මේසය පරිගනකේ ඔබ භාවිතාක නෙකුත් උපරන පෑන මේ සියල්ල පිරිසිදු කරලා ඊට පසේවාඩිවෙන්න. ඔබ දවල් ආහාරට ගැනීමට පෙර හොඳින් සබන්දාාලත් හෝදන්න. ඔබ ඇංගිලි සලකුණ තියන්න ඉස්සල්ලා හැන් සනිටයිසක්කින් ඇඟිලි පිරිසදු කරගෙන තියන්න. මේක හැමෝම කරන්න එහෙම පිරිසුදු කරපු නැති ඇගිල්ලක් තියන්න එපා! කොටස් වල්ද පෙල්ද හට සිට විවෘත්ත රීමට නියමිත බවල් කොලෙම කොටස් වල්ද පල පවසනවා. පෙවඩු එකුල හෙසිට පස්සර එක දක්වා පමණක් ගණදින සිදු කන්න බවයි කොටස් වෙල්දපල පවසන්නේ. ත් කොරෝුණා ආසධ්‍යයන් හැට එක්දිනෙකු පූර්ණස්ුවේ ලබා රෝහල්වලින් අද පිටපගියා. ඒ අනුව එක් දිනක් තුළ කොරනා රෝගින්න් වැඩිම සංඛ්‍යාවක් සුවේ ලබා පිටවගේදිනේ ලෙස අද සටහන් වනවා. අදනයේද කොරුණා රෝගින් නවදිනෙකු වාර්තාාවුණා. ඉන් හයිදිනෙකු නාවික හමුදා සාමාජිකයන්. අනෙක් දිනෙකු දුබයිත පිෙනි දහටක්මිට අයිබයි වාර්තාාවන්නේ. ඒදනෙද සිදුකර ිCR පරීක්ෂණ සංඛ්‍යාව එක්දහ හාරසය විසිහතරක්. ට වාර්තාාවන කොරනනා රෝගන්ගේ සංඛාව අට සිය පනස් හයක්. ජාතික බෝන රෝග විද්‍යාර්තනය ඇතුළ, රොහල් කිහිපයක කොරෝුණාරෝගෙන් පන්සේ විසි හහිදනකුපතිකාරර්ලබනවා. එකසිය දහසේෙනෙකු වෛද්‍ය අික්ෂණයටතිෙසිටන බවයි සෞඛ ප්‍රර්ධන කායංශි සඳහන් කරන්නේ. පසුගේ පෑවිසි හරතුල පූර්ණන සවේලබා රහල්වලින් පිටගේ සංඛ්‍යාව හැට හයක් බව වසංගතුරෝක විද්‍ය අංශය සඳහන් කනවා. මෙමන පට සුවේලබ රෝගන්ගේ සංඛ්‍යාව තුන් සේ විසි එකක්. න රස ර්ද කිරීමට යුතු අවදුරු ත්ක්‍රත්මක බව ෞකේවා අධ්‍යයක්ක්ෂ ජන ප්‍රාල් විශේෂක්ඥ්‍ය වෛද අනිල්ජ සිංගමහතා පවසනවා හැදිනේ සිට ජනජීවිත යතත්ට පත්කිරීම වැඩස ාන අර්තේ ජනාව සෑමස්ථානයකම යම් මට්ටමක වැඩව මක් දුව හැකියි. වැනි පසු මක් තුල න ැ පහස්ාන ලක්ෂ ඇ හොත් ඛ ත්‍යංශය නම්ර ති රහලකට හම ඇතුලත් වනල සයි හ ජනතාවග හ හ ප ල ර ග පනස් පස්තනක පස රන වන් ේරවල ල හ ඩා ක මත ප්‍රදේශවල ප ංචකරව වන අර ම හ ද රනේ. දවරට මෙ ම හ ර මන්ඩල ස්තුතිය පල කරමින් නිවසසිත පටවන අවස්ථාව, කඩා දරුවට සිල්ලම් ොඩු සහ රසකර ලබදීම කටයතු කරුණ. අතර නිෝධහන මදස්ථානබල නිෝධහන කටයතු අවසන් කළ ොහ පරිසක් නිවස් බලා ද පටත් ගයා. මනෙට ්‍රවි හද පපත්වාග න නිරෝධහන මදස්ථානති හක පුද්ගලයන් හදහ හරස විසි නවදනෙකු නිෝධහටලක්න බයි යදහදා පපති ෘතිනන් නරල් න්ද්‍ර ල් මහතා පකාශ කළේ ඒ දනයේද කොරෝන ආසධය බවට හඳුවගත් දොස්සනගේ දහදනෙකුම නව කාහමුදාසාමාජකයන් බව එමහතා ප්‍රකාශ කලා මකලපු ද්‍යස්ාන නිරෝධහට ලක්ව පොනරව ලංකාප ප්‍රදේශයේ පවල්ලටකට අයත් පුද්ලයන් තිස් පත්තිනෙකු එමකට යුතු අවසන් කර දසිිය නිවස් පලා පමිනිා. යාපනයේ කොඩිකාමම් සහ අයක ච රෝධය අද්‍යස්ථනල සිටතුන් සේ හත්ත අිදිනකුද අද දිනේ එම කටයුතු අවසන් කලාා ඔවුන් කොලඹ ෙල්වත්ත ඇතු පදකේේ පති ප නිරෝදය ද න සිට හට පස්සනෙකුගේ ේ පරක්ෂතු කිරීමින් පසුව නිවසට පිටත් කර හරුණ න්දියාව මුම් බයිසිට පැමණි සිසුන් පිරිසකො මෙෙස රෝධහටලක්කිර. gwan Hamuda , niroधante laveu ke ्यstaanen, a. ල මන්දිරේෙන් ොවි-19 ආසධතියක කවර්තාාව හෙතුවෙන් දවල න්දදිර ොවි-19 කාරසාදක බලකකායි ප්‍රධහනින්තුන් දෙනකුට ස්වන්ද රෝද හන්ට ලක්වීම සිදවත්ති වෙනවා ආසාත්ික සහ බෝනෝග පළිබඳ ජාතික අයිතන ප්‍රධාන වෛද්‍ය ඇන්ටනී ෆෞසි ආහරහා වෂධ නයාාමන අධකාරයේ කොමසාරිස් ස්ටීවන් හන් සහ රෝග පාලනහා වැලක් ීම මධ්‍යස්ථාන අද්‍යක්ෂ රොබට ෙට fieldිල්. නි හ රතුන් දෙනයි ප නානතිපති මයික් පෙන්න්ස්කේ පෞද්ගලික සහයකෙකුට සහ බාධ්‍යල් ලකම්වරයෙකුට වයිරසය ආසාධනවී ඇති බවටතහුර විතිබෙනවා. හෙවත් නව කොරුණා වෛරසය මේ වන පට ලෝ පුරා හතලස් එක්ෂ තිස්තුන් දහස් අට සිය හදනකුට ආසාධනය තිබෙනවා. සුව ලබයිඇති රෝගනි සංඛ්‍යාව දා හතර ලක්ෂ පනස් පන්දහස් පන්සේවිසි පහක් වෛරසය ආසාධනයවීම හැතුවෙන් මරණ දෙක්ෂ අසු එක් දහස් එකසි තිස්පහක් වාර්මනවා රටමවල් සහස්ුවන් පාලන ප්‍රදේශ දෙසිීය දොළහක් වෛරසය ව්‍යයක්ක්තිව ඇති බයි ලෝක සෞඛ්‍ය සන්නධානය පවසාන්නේ. මාසයක පමණ කාලයකටසුව චීනයේ වූහන් ප්‍රාන්තේ, ප්‍රම කොරෝා ආසාධ්‍යයාවාර්තා වෙතිබෙනවා ඒෙදේ එරට ාර්තාව ආසධිටයන් සංඛ්‍යාව දා හතරත් ඉෙ දෙනෙකු විදේශ් කැන්බන අතර දුොස් දෙෙකු චීන ජාතකයන්. ොVවිD-19 ව යුරපා කලාපේ වැඩිම බලපෑමක් එල්ලද ඇත්තේ ස්පාන්‍යියටයි කෙෝවද හහිටසිට එරට අර්ධද වශයෙන් විෞෘත්තකිරීමට පියවරගෙන තිබෙනවා ඒ අනුව මිලියන හතලිස් හතක පිරිසකට තම නිවස්වලින් පිටබවීමට අවසරහිමි වනු ඇති. කෞතුකා ගාර අවන්හල් සහ වෙන සැල් ජනතවසඳහා විවෘත කිරීමට නීමමතයි. ෛරසයේ බලපෑම හැතුවෙන් ඉතාලියයේ මිියන විසි එකකට ආසන්න පිරිසකට රැකයා අහිමි වීතිබෙනවා. එක්දදාස් සිය හතලස් අට වසරට පසුව වැඩිම රැකයා අහිමි පිරිසක්වාර්තාබන්නේ මෙම වසරේද මෙමන පට රටින්් වාර්තාබන ආස්සධතියන සහ මරණ සංඛාව අවම විමින් පවතින බවයි සෞඛ්‍ය අංශි සඳහන් කරන්නේ. පෙතුල ්‍රියත්මක වන ප්‍රධහන පෙේ ගන්න්න යානා සමාග වන ්‍රිතිෂ් ඒවේ සඒවාගේම අල්තාලයා ගුවන් සමාගම් දැඩි අරුදක රක්වරතිවල් පිතිස් ඒයවේස් ගුවන් සමාගමේ ලාබේ සීයට හතලිස් නමයකින් පහදවැකි තිබෙනනව අල්තාලයා ගුවන් සේවේයටත් එවැනිම දත්තේකට මුහුණදලීමට සිදුරතිබෙනවත් ලක ප්‍රදහන්ෙේ ගුවන් යාා සමාගමක් වන බොයිම් සමාගම ඔවන්ගේ සේව කැෑන් සීයට දයකින් කප්ද කිරීමට බේවන විට කිීරනය කරව. රෝන ෛරයේ දෙවනට ්‍යපත්‍යයක් පිළිබඳව කොරයානු නාදීපති මුංචේ ඉන් අනතුරු අඟගබනවා ආසාධත්‍යයන් පපකරල සහමුවීම වරස ඕනෑ මහොක ව්‍යාතීමට ඇති හැකාවව සම්බන්ධයෙන් හොම නිකසුන බවයි ඔහු පෙන් පවාදෙන්නේ. අදදිනයේ දී ආසාසධ ්‍යයන් ති හරදනෙකු වර්තාාවූ අර ඒ දිනතියකින් වාර්තාාවූ වැඩම සංක්‍යාවයි. ඩිම ආධතයන් සං්‍යාවක් තැක්නෙන ලයිස්තුවේ පස්තුවනස්ථානයට ෘුසිාව වැමනැතිබෙනවා. කතුූ පෑ විසි හතරට එරටෙන් බාතාාවූ ආසධතයන් සංඛාව එකළොස් දහසකට අසන්නයි. මාර්තු මසසිට මේදක්වා එරට වසදම මේ නීක්‍රාත්මක බනවා. මසකට පසු පන්ංශේ කරුණා මරණ අවම සංඛ්‍යාවක් වාර්තාාවී ඇත්තේ පසුගේ පැවි හර තුළලදී. පංශේද වසදමීමේ නීති හටසිට ලිල්කිරීමට පියවර ගැති වෙනවා කාර්්‍රයාල වරෙන සැලෙස් සහ පසල් හටසිට විරෘත්තවන අතර පුද්ගලයන්දසනකට එලිමමාහනේ ක්ැස්වීමට අවසරහිමිවති වෙනවා. ව හැකටසුව හිට දිනේ පටන් පන්ේ සියලුම අධ්‍යපනිකායත්තනක ආරම්භ කරනවා. ඔු ප්‍රහනසේවා යළිදවනතුරු සට පනහහාක අඩුවක් ඇතිවන බව ඕනිසි දන්ව අතිබෙනවා. සෑක කෙනෙක්ම අනවශ්‍ය ගම ිමගලින් වලක්වා ගැනීමම අදරා යාර්මන යයි ඉවගේ උදධහයි තිහ සිට උදයසන නැයිතිදක්වත් එ වගේම සවස හතරයිතයේ සිට රාත්‍රි හතුලක්වත් සෑම කෙනෙක් ලගමු සේවයට වාර්තා කිීම කිසි අමමාකාරික අවසත් පත්්‍රයක් කාශ කරන අවස පත්ස නැතිනම් ඉරු එක සි තිස් පහ ඩියත් පහිමවලවා. ක ෝ් ස ධානය අනුමතියකින් තොරව තමරට නි්පාධනය කළ අවෂධයක් වර්රසේ ආසදධනව වුවන්මත ලබාදීමට මැඩගස්කරපියවරගෙනැති මෙෙනවා ඇැමම් අප්‍රරිකාන් වටවල් දැනටමත් ඇනුම් ක ඇති බයි මධ්‍යවාර්තා කළේ මැලරියයා රෝගයට ප්‍රතිකාරකිරීමට යොදාගන්නා ශාකයක් ආස්්‍රේය නි්පාදනක ඇති මෙම වෂ්දයේ එක් ඒකයක් ඇමෙරිකානන් ඩොල ෂත හතලිහක වටනාකමකින් යුක්තයි. දිරණී තිය පණවන ලද කාලේ තුළ සේවය අහිමි වූ සහ වැටුක්් නොලබන ලද සේවකයන් වෙනුවෙන් කම්ක රෝමාත්‍යාංශය මැදිහත්වී සහන සැලසි මේ විශේෂ වැඩපිර වෙලාක් ආරම්භ කරතිබෙනවා. අද කොළමදී පවැති මාධිහමෝකද, හිටපපුූ පාර්ිමේතුමන්ත්‍රී ගමිනි ලුකගේීම මහතා මේ භාව ප්‍රකාශශ කලා. රජයේ මැදිහත් වෙලේ සමාගන් වලට දම් බැංකුවලින් පඩි ෙවන් ඩෝන කරන සයට හතරේ පොලිට ඒගොලන්ට මුදල් ලබා දෙන්න කටුතු කලතියෙන. ප්‍රශ්නයක් තින සේවක ඉන්වානං පඩි ගවන්න එ නැතුව ප්‍රක්ෂවාහිමි වෙලා වැඩපල ක්‍රියාත්ම කරන්නත්තන්. ඒය පිළිබඳව අභි්‍යාචනයක් කරගෙන ඒය පිළිබඳව යම්කිසි වැඩපිල්වෙල ක්‍රජ අත්ත එක ආරම්භ කරන්න. කම්කරු ඇමත්තමාගින් ඉල්ලීමක් කර කම්කරු දෙපාර්මේන්තුව මැදිහත් පෙන්ඩ. ඒමය හඳුනාගන්න ඒ අන්ට යම්කිසි විසිදක් ලබල දෙන්නගේ. ලංකාවේතිීන සියලුම කම්කරු කාරරියාලවල හෙට ඉඳලා කවන්ට්‍රයක් දාල නිල්ධාරිපත් කරන අය තමන්ගේ සේවේ අහිමේලා නැත්තම් පඩිග වන්නේ නැතුව ඒ පිමඳුව දැනුවත් කරන්න එතකොට කම්කර උපදේක සභාටත් එතුමටත් කම්කරු නිධාරි මහත්තුරන්ටත් සමාගංවල් හිමිකාර උත්්ට සාකච්චා කලම එකට විසිදුවක් ලබල දෙන්නේිය. ර වසන්ගයේ හේතුවෙන් වැටපත පැමණීමට නොහැකිව ඔස්ට්‍රලයාාවේ රැී සිටි දිසිය හැත්ත හතනෙකු අද අලුයම දිවනට පැමණියා. විදස් වටල සිව සින ශ්‍රලාංකයන් මෙරටපැත ලගන් ඒ මේ වැඩසතතාන අර්තම පිරිස පැමණේ. දකුණුඔසියා කලාපේ සහරටවල් වැැසක සිවවි සිට ශ්‍රීලාංකිකෙන් මෙරට රැගනීමේ වැ පිළිවෙල, ජනාධිපති ගෝටාබේ රාජපක්ෂමතිතුමාගේ උපදෙස්මත සාර්ථකව ක්‍රාත්මක කරෙනවා. එයටත ඕස්ට්‍රලයාම සිටිසිසුන් සහස් ්‍රිකයන්ගෙන් යුත් දෙසේ හත්තේ හතරක කණ්ඩායමක් අදාළුම ්‍රලංකන් ගුවන් සේටඇත් ශේෂ ගුවන්යානයකින් දිවයිනට පැමිනියාා. ස්්‍රයාාවේ මෙල්බන්වුවර සිට මෙරටට පැමිණ සියලු දෙනා සහඋන්ගේ ගමන් මල ඇතුළු බඩු බාහිරධය විශබීජහරණයට ලක්කිරීමටයි කටයුතු කරුණේ. අනතුර ඔවුන් සියලු දෙනා නිරෝධයනය සඳහා රැගෙනයාම සි කෙරුණා. පවිදෙස් රටවල සිරිවී සිට ශ්‍රේලාංකිකයන් මෙරට ගෙන්වා ගැීම කටයුතු අධියර කිහිපයක් ඇයට තේක්‍රාත්මක කෙරුණ. එ අන්ු අයි ඉදියාව බංගලාදේශය සිංහපූර්ව ඩුබයි සහ බ්‍රතානියන රටවල සිට ශ්‍රලාංකිකයන් මෙරටට රැගනීම සිදු කරුණේ. ත ල කාපට පැමිීමට හැකිව ලෙයේ රදදි සිටිස් ලංකික එකේ හැත්තේ අර්ට දෙනකුද අද පසරුවේ දිවේනයට රගෙන ලබවා ඕන්ද විශ්බි ජාරණයටට ලකිරීමෙන් අනතුරුව නිරෝධයන කරයුතු සඳහා විශේෂ්‍ය භස්්‍රතමගින් රැෙනයාම යුදහමුදව මගින් සිදුකෙරුණා මුල්ලේරාව මූලිකරෝ හල සඳහා ස්DP. බැංකුව කොඩා ලොරිරතයක් ක ලබාදුන්නා. ල්ලරියාව මූලිරෝහල මේබනවිට කොරනා රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රධානතමරෝහලක්. එම රෝහේ විශාල ඉඩ කඩක් පවතින බැවින් එ ගොඩනැගල්ලක සිට තවත් ගඩුණනගල්ලකට සැලකියුතු දුරක් පවතිනවා. එම දුෂ්කරතාව මගහැරිීමම් ස හ එම රතයලබදී තිබන්නේ. ස්STB බැක්කවේ ප්‍රධහන විදහැකිලට හරි, තිලක් පියදිගව මහතා, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණරත්න මහතාවෙෙත එම රතය බාහර දුන්නා. නියෝච්චි පොලිස්පති දේශපන්ඳු දෙෙන්නකො මහතාත එමවස්ාවට එක්ුණාක්. ජා්‍යන්තරය තුන් සය හැටපස් දවසෙන් එක දවසක් මොකක් හෝ දිනයකට වෙන් කරනවා. අම්මා බුදුුවේවා කියලා පපුයේ පච්චකොටාගෙන ලෝකයටම පෙන්නන පුත්තුත් ඉන්න රටක. මගේ අම්මා මතුභාවයන් පුරාම මගියම වෙන්න කියලා. එක සිතින් තුන් සිය හැටපස් දවසෙම හැම මොහොතෙම ප්‍රාර්ථනා කරන පුත්තු ඉන්න රටක් මේක. න්සිේ හැට පස්තාවසම තමන්ව වැදූ අම්මාව නාවල කවල පොවල රැකබලාගන්නා දුවරුන් ඉන්න රටක් මේක ඒ අපේ රටේ හැටී ඒවනත් බටහිරෙත් යුරෝපේත් සුද්ධන්ගේ රටවල අම්මලාට තාත්තලාට සලකන්නට දුවල පුතාලට වෙලාවක් කලාවක් නැතිහින් අදකොහෙද මහල් උ නිවාසවලට ගාල් කරනවා ඒ සමහරක් සුද්ධන්ගේ හැටී අපේ රටේ සංස්කෘතිය හැදියාව වැඩිහිටියන්ට සැලකීම කියන එක අංක එකට තියෙනවා එහෙව රටකට මවරුන්ගේ දිනය කියලා දිනයක් වැඩක් වෙන්නන හැර. මොකද අපිට තුන්සිය හැට පස්තවසෙම මවවරුන්ගේ පියවරුන්ගේ දිනයන් හැබැයි සුද්දන්ගේ නරක කරපින්නාගන්නා අපි අම්මලා උන්නාද මලාද බලපුනැති සමහරක් දූලපුතාලා අම්මගේ පරණ ෆොටෝ එකක් හරි එහෙමත් නැත්තම් ඉන්න තැනකට ගිහිල්ල හරි කන්න බොන්න ටිකක් ඇඳුමක් පැළඳමක් නොදුන්නත් ආදරයක් නොදැක්වුවත් සෙල්ෆියක් ගහලා මුහුණු පොතට දාලා මදස් ඩේක ඉහලින්ම සමරලා FB එක මදස්ඩේ සමරන්න ගොඩාක්නෝ නමහත්තතුරුන්ට අම්ම මතක් වෙන්නේ කැලැන්ඩරේ මැයි දහය දැක්කමයි. ඒකත් ඉන්ටනෙට් නිසා මොකද මේක අපේ මවුරන්ගේදිනයක් නොවේ ඉන්ටර්නශනල් මදස් ඩේක නිසා න්ව මාස දහයක් බලේතියාගෙන බර දරාගෙන ඔහුලන්න බැරි දුකක් මිඳලා. මෙලොවට බිහි කරන දරුවන්ගෙන් කිසිම අම්ම කෙනෙක් අවුරුද්ධේතුන් සිය හැට පස් දවසෙන් එක දවසක් මල් කලබක්වත් සෙල්ෆියක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොතු වෙන්නේ දරුවන්ගේ සෙන හසයි ආදරයයි විතරයි. රැකබලාගන්නායක කවලපොවලා ලෙඩට දුකට අම්මාවරුන්ට පිහිට වෙන එක. දරුවන්ගේ පරම යුතුකමක් සහ වගකීමක්. ඒ මොකවත් කරන්නතු අම්ම බුදු වෙන්න කියලා ඇඟපුරාම පච්ෂ කොටාගෙන හිටියාත්. මුහුණු පොතේ සෙල්ෆි දමා මොනදේකිව්වත් වැඩක් නෑ. කරන්න ඕනේ තමන්ගේ අම්මව දිවි ඇතිතෙක්ම ඉතාමත් හොඳින් ආදරයෙන් රැකබලාගන්න එකයි. හැබැයි අරූට දුන්නා මට දුන්නේ ටිකයි කියලා අම්මට පයිංගහලා ගෙදරින් එලවන පුතුත්. දූලත් මේ රටේ නැතුවාම නොවේ. නාකි වනාම මලකරදරේ කියලා මහළු මඩමට ගිහිල්ලදාන පුතාලත් දූලත් නැතුවම නොවේ. අන්න ඒවාගේ දූල පුතාලට නම් අම්මාවරුන්ගේ විතරක් නෙවෙයි පියවරුන්ගෙත් අගය තේරෙන්න්න දිනවල් තිබ්බටකමක් නෑ. හැබැයි ඒක එක දෙනයක් නොවේ. මොන මොන නම්හරි දාලා ජාත්‍යන්ත්‍ර කෑල්ලකුත් එල්ලලා සුද්දයි මේක කරන්නෙකිවොත් අපේ සමහරක් දූ ලපුතාලා තුන් සය හැට පස් දවසිමහරි අම්ම තාත්තලඟට වෙලා සෙල්ෆි ගගහයින්දී. එහෙම හරි වෙනවනම් ඒවගේ මාරදුවරුන්ගෙන් පුතුන්ගෙන් දුක්විඳෙන පීටාවිදින අම්මලාටත් තාත්තලාටත් සහනයක්ම වේවි. අපේ ප්‍රාර්ථනාව නම් හැම අම්ම කෙනෙක්ම හැම තාත්ත කෙනෙක්ම බුදු වෙන්න කියලා. මිහිීමාන්න. ඒවස්ථාව සහ ජනතා පරමාදිි ප්‍ර්‍යයන තේමාවෙන් විකාශය කරන සංවාධය සජී වැඩසටහන්න පෘතිවිකාශයෙන් අනතුරුව බලාපොරොතුවන්න.. ඒ සගින්වද රෝහණනි රත්වී නව යිතිහ ප්‍රහන පොෘතිවිකාශ අතටාවසන්. ඔබිට සුරත්තරයක්.